නෑ අපි එදා ඉඳන්ම කිව්වේ එදා එහෙම කිව්වද දැන් ආෆ්ටර් 26 ඕගන් කිව්ව දැන් අපිට රිලීස් කරන්න පුළුවන් අපි ඒක කරන්න පුළුවන් හැබැයි ඒ 50 දවස් 51ක් තිබුණා ඒ කාලය ඇතුළේ ඔයගොල්ලෝ ඒක කරන්න බැරි වුණා ඒ කාලේ බලයක් නැහැනේ 2 weeks 51කින් සුමාන දෙකක් කෙලින්ම මේ වැඩ තහනම් කරපු උසාවියෙන් තහනම් කරානේ කැබිනට් එකව බෑනේ ප්‍රෙසිඩන්ට් ප්‍රෙසිඩන්ට් තනියම කරන්න බෑනේ කැබිනට් කන්වින්සින්නේ ඩිපෙන්ඩන්සි කරන්න පුළුවන් නෑ නෑ එහෙම කරන්න බෑ ජස්ටිස් මිනිස්ට්‍රි එක ඔක්කොම ඔෆිෂියලි වැඩ ඔක්කොම නැවතුණා ඉතින් ඒකයි අපි එදත් කියනවා අදත් කියනවා අපි සාකච්ඡාත් කරා මම හැබැයි මම කිව්වා එතන ඉන්නවා කීප දෙනෙක් මේ වලට ක්‍රයිම්ස් වලට ග්‍රේව් ක්‍රයිම්ස් ඒව නඩු දාන්න යන්නේ ඒවා නඩු දමන්න. අනිත් අය රිලීස් කරන්න කියලා. ඉතින් මම රිලීස් කරේ 12500ක්. ඔය 850ක් බැගුණේ. ඔය දැන් 75ද කොහෙද නේද? ඔය ඉතින් මගේ 12500 මතක නැහැ. ඒක 12500ක් තිබුණා. ආ ඉතින් ඒක නෑ 12500 රිලීස් කරා. ඔව් රිලීස් කරා. ඉතින් ඒ කාලේ කී දවසකටද? ඔව්. දැන් ඒකනේ ඔයාලා කතා කරන්නේ නැත්තේ. ඒ රිලීස් කරපු එක ගැන කතා කරන්නේ නැහැ. නෑ ඒක කියන්නේ නෑ ඔයාලා ඒක ඒක වහලා මේක බැරි වුණේ මොකද කියලා ඔයා අහන්නේ. නෑ ඒක මල්ලි මේ ඕකම දැකලා තියෙනවා ටිකක් කතා කරන්න ඕනේ නැහැ. ඔයාලා වගේ අයත් එක්ක මම අවුරුදු ගාණක් වැඩ කරානේ. මේ ඇයි වැඩි දෙන්නේ ඉන්ටෙලිජන්ස් සර්විසස් වැඩ කරනකොට එච්ච යම් යම් දේවල් පිළිබඳව වගකීම අරගෙන මේ කටියට නඩු දාලා මේ කොහේ යන්නේ සාක්කියක් නැතුව බාන්න බෑනේ කාටවත් LTT වේවා CNN මේ මේ මේක යුද්ධයක් තිබුණේ against the මේක not against the Tamil community නේ මේක මතක තියාගන්න ඕනේ මේක මේ reporter TNA එකත් එක්කවත් දෙමෙන්නේ තිබුණේ මේක තිබුණේ LTT එකත් එක්ක ඉතින් ඒකට ඒ ප්‍රශ්න උද්‍යා කාලෙදි ප්‍රශ්න ඇති වෙනවා. එතකොට සමාව දෙනකොට දෙකොල්ලොම සමාව ගන්නවා. එක පැත්තකට සමාවක් දීලා අනිත් අයට මේ දඬුවම් කරන ප්‍රතිපත්තියක් වෙන්න බෑනේ ඒක. හැබැයි ඉතින් ග්‍රේව් ක්‍රයිම් එකක් කරලා තියෙනවා. රේප් කේස්. මාස් රේප් කේස් වරම. ඒ වගේ එකක් වුණොත් ඒක දඬුවම් කරන්න ඕනේ උසාවියේ. ඒක අපි පිළිගන්නවා. හැබැයි ඉතින් ඒක ඒ විදිහ නෙවෙයිනේ මේ වෙලාව තියෙන්නේ. නෑ ඒ ජාති ගන්න මේ එක පක්ෂය මුස්ලිම් කොංග්‍රස් එක විතරක් එක්කෙනෙක් විතරක් අල්ලගෙනනේ දැන් මුස්ලිම් කොංග්‍රස් එක ආණ්ඩුවේ ඉන්න. ඒ කියන්නේ පිළිගත්තු පක්ෂයේ නායකයා කවුද? නායකයා ආණ්ඩුවේ දැන්. එයාලා ප්‍රසිද්ධිය කියනවා. දැන් 70 වසෙම TNA එකට විරුද්ධ පක්ෂ ඉන්නත් බෑනේ. එයාලා ප්‍රසිද්ධිය කියනෝනේ එයාලා ආණ්ඩුවට සහයෝගය දක්වනවා කියලා. ආණ්ඩුව පවත්වාගෙන යෑම සඳහා සහයෝගය දක්වනවා කියලා දැන් ආණ්ඩුව TNA එකට බොහොම පැහැදිලිව ඡන්දේ පාවිච්චි කරනෝනේ. නේ දැන් නේ අපි ප්‍රෙසිඩන්ට් එක නේ අපි මේ පක්ෂයේ ඉන්නවා ඒක වෙනම කතාවක් අපි අපි විරුද්ධ වෙන්න ඕන තැන්වලද විරුද්ධ වෙනවා එතකොට ප්‍රෙසිඩන්ට් දැන් ඇවිල්ලා ඉන්නවා විපක්ෂයට විපක්ෂයට ඇවිල්ලා නැහැ නේ දැන් ඊයේ ගැහුවානේ විපක්ෂයටත් ගැහුවා අපිටත් ගැහුවා ඔක්කොටම ගැහුවා ඊයේ ජනාධිපතිවරයා එයා බොහොම ස්වාධීනව දෙපැත්තේම ඉන්නවා UMP එකත් ගැහුවා මම අපේ ආණ්ඩුවටත් ගැහුවා එයා හිටපු ආණ්ඩුවා ඒ ඇත්ත ගත්තේ නැහැ. මේ සෝෂල් මීඩියාවෙන් අපි දැක්කා තමයි. ඉතින් අර ඒ ඇප්ලිකේෂන් ඇප්ලිකේෂන්. Those are applications. සමාජික ඇප්ලිකේෂන් නේ කාඩ් එක වෙනද කාඩ් එකක් දාලා තිබුණනේ. මේ දැක්කද කාඩ් එක නැහැ. නැහැ. තිබුණා තිබුණා කාඩ් එකක් තිබුණා. ඉස්සුවද ළමයි. අසල තිබුණාද මගේ? මගේ අසල තිබුණාද? බලන්නගෙන මගේ අසල තියෙනවද? හරි දැන් එතකොට නාමල් මන්දිරක තිබුණා ඒක යාගේ අසමත් එකම දාලා තිබුණා. තිබුණාද? කාඩ් එකේ වැයම දාලා තිබුණා. ඒ ඇප්ලිකේෂන්. ඒකේ සමාන කාඩ් එක. ඒක තමයි ඇප්ලිකේෂන් එක කියන්නේ. මොනවාද මේ? ඒ පොඩි එකද තිබුණේ ඇප්ලිකේෂන් එක. පොඩි එකද තිබුණේ ඇප්ලිකේෂන් එක. ඒක දීලා තමයි ගන්න ඕන එන වාරට. හරි දැන් ඒක ලා. දැන් අපි කියන්නේ මේ ආණ්ඩුවට සුජාතභාවයක් නෑ. ඒ කියන්නේ රයිට් එකක් නැහැ. විවස්ථාව මේ වෙලාවේ ගිහින්ද. එයාලා මයිනොරිටි. ආණ්ඩුවක් තියෙන්නේ. 104යි 100 ගණනේ ඉන්නේ. ඉතින් එතකොට එයාලට අයිතියක් නැහැ ගේන්න. මේ මේ දැන් වන්දිරන් කිව්වා මේ 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 මාසේ නිදාසට ඉස්සෙල්ලා ගේනවා කියලා මේක.
කෝ ඉතිගෙනාවයි නෑන මම එන්න කිව්වම බෑගිවා රනිල්ගෙන් හම්බුවක ලොකු ගොඩක් කම්බෙන්ද අවුරුදු අතරක් ගියා බැරි වුණා මට මම කිව්වා මම එන්න කිව්ව සාකච්ඡා කරන්න මම යුද්ධ ඉවර කරලා පළවෙනියෙන් කරේ සාකච්ඡා කිරීමට ඔබතුමත් කිව්වනේ ව්‍යවස්ථාව ඒගොල්ලන්ට ව්‍යවස්ථාව හදන්න ව්‍යවස්ථාව ප්ලස් කියන එකේ මම අදේ ඇත්ත වශයෙන්ම සෙන්ටරල සෙන්ටර් එකේ බලය බෙදීම සඳහා ඊළඟට අපි යෝජනා කරා ඒ වෙලාවේ සෙනෙට් එකක් දැන් මෙයාලත් ඒක යෝජනා කරලා තියෙනවා සෙනෙට් එකක් යෝජනා කරා පළාත් සභාවල ප්‍රාදේශීය සභාවල වැඩි බලයක් ලබා දෙන ලෝකල් ගවර්න්මන්ට් දැන් ප්‍රාදේශ සභාවනේ ඇත්ත වශයෙන්ම මිනිසුන්ගේ නියෝජිතයයි ගමේ වැඩ ටික කරන්නේ දැන් ගමේ වැඩ කරෙන්නේ නැහනේ දැන් මේ හැම එකේම කරන්නේ රටේ වැඩ දේශන බවත්වත් රටේ වැඩ තමයි කරන්නේ අය ප්‍රාදේශීය පළාත් සභා ප්‍රාදේශීය සභාවේ තමයි ගමේ ප්‍රශ්න වලට උත්තර සපයන පාරාධනික මෙහෙවික ඒ වැවහදනික වතුර ටික ගේන එක බොන්න දෙන්න ඒ ප්‍රශ්න වලට විසඳුමක් දීලා නැහනේ ලොකු ඒවා ටික ගාන්මන්ට් එකයි ප්‍රාදේශ සභාවයි කරන්නේ. නෑ නෑ ඩ්‍රාෆ්ට් එකකුත් නෙවෙයි. කවුද ඩ්‍රාෆ්ට් කරන්නේ? සජෙෂන් එක. ඩ්‍රාෆ්ට් එකක් නෙවෙයි කියලා කට්ටියක් කියනවා. කට්ටියක් කියනවා ඩ්‍රාෆ්ට් එකක් කියලා. කට්ටියක් කියනවා මේක මුකුත්ම නෙවෙයි. එක එක කෙනාගේ යෝජනා. ඔය අර සිංහල මේ කියලා තියෙනනේ මෙන්න නයා. මෙන්න පොල්ල මම සිල් ගන්නම් නායකයා සිල් ගන්නවා උඹලා මේක බේර ගනින් කියලා කියනවා නෑ මරලා මේ නිකන් මේ බොරු කතානේ දැන් අවුරුදු හතරක් ගිහිල්ලා අන්තිම කාලේ ඡන්ද කිට්ටු වෙනකොට දෙමළ ඡන්ද ටික තුරේ ඡන්ද ටික ගන්න කරන උප්පරිවැද්ද වලට මම හිතන්නේ මේ රටේ ජනතාව රැවටෙන්නේ නෑ රැවටෙන යුගයක් තිබුණා මං හිතනවා රැවටුණු යුගයක් තිබුණා දැන් ඒක මුලින් තියන්න ඕන පළාත් සභා මැතිවරණය දැන් බලන්න දැන් පළාත් සභාව ඔයාලගේ පළාත් සභාව උතුරේ පළාත් සභාව තියලා නැහැ අද වෙනකම් දැන් මේ මොකටද ඔයාලා කෑ ගැහුවේ 13th amendment එක ඕන ඒකෙන් ලැබිච්ච පළාත් සභාව අපිට ඕන මේක ශක්තිමත් කරන්න ඕන මේ ස්ලෝගන් එක ඔක්කොම තියෙන්නේ පළාත් සභාව ශක්තිමත් කරන්න දැන් පළාත් සභාව නැතුව ඒ ගැන කතා කරන්න නැහැ කට්ටිය නෑ 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 පොලිසිය බලේ දුන්නු දවසට ඔයාලට පෙනේ දේශපාලනේ වැඳගෙන ඉන්න මේ මහැමතිට කවුරු මහැමතිනු ඒක උතුරේ ඡන්දයක් කතා පුරේ නැහැ ඡන්ද කීය දාපුනේ මට නෑ ඊට පස්සේ ළඟදී කිව්ව දැන් මට මේ ඒ ඡන්ද අවශ්‍ය නැහැ කියලා නෑ 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 පත්තපල් බුරු කියන්නේ ඔය නෑ නෑ ඔය සම්පූර්ණ බොරුවක් නේ කිව්වේ නෑ නෑ පත්තර ඔයා ඔයාලගේ පත්තරේ වෙන්නේ නැති ඔයා දාන්නේ නැති ඔයි වෙලාවකවත් එහෙම කියලා නෑ අපේ කිසි දේශපාලඥ මම මේ අවුරුදු 50කට වැඩි දෙන්නේ දේශපාලඥ පුතාලා මේ කොහොම ආබාල පිදිලා නැහනේ මං දේශපාලනය කරන කොටනේ ඔව් ඉතින් ඒකින්ද ඔයාලා මේ 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 මත බොරු මත බදාන්න එපා දේශපාලඥයෙක් කොයි වෙලාවකවත් කාගේවත් ඡන්දේ පයි යන්නේ නැහැ තරහකාරයාගේ ඡන්දෙත් ගන්නයි හදන්නේ ඒ දේශපාලන මතේ සාමාන්‍ය දේශපාලඥය බලන්නේ ඡන්දවලට නේ කතා කරන්නේ මිනිසුන්ගේ දේශපාලන උමනා මොකද්ද කියලා බලන්න ඕන ඒවා ඔක්කොම බලලානේ ප්‍රශ්නයක් විසඳෙන්න ඕන මිනිසුන්ට හැමදාම ස්ලෝගන් එකක් දාන්න පුළුවන් ද අපිට ඊළාම් ඕන කී කී කෑ ගහනවා මිනිසුන්ට කොල්ලොන්ට රස්සාවල් නැහැ කෙල්ලොන්ට රස්සාවල් නැහැ ගොවීන්ට එළවලු ටික විකුණ ගන්න බෑ වී ටික විකුණ ගන්න බෑ වී වලට මිලක් නැහැ ස්වයං කර්මාන්තයක් නැහැ කර්මාන්ත ශාලාව මං හැදුවට පස්සේ හදලා නැහැ උතුරේ මොනවද මේ කතා කරන්නේ පාරල් ගමට ලයිට් නෑ මම දැන් දුන්නු ලයිට් ටික විතරයි පාරවල් ටිකට කාර් ටික දාලා නෑ කාපට් කරලා නෑ පාරේ වලවල් මිනිස්සුන්ට මොනවද බොන්න වතුර නෑ දැන් මේවා විසඳුම් ගම්වල මේවා දෙන්න ඕන ඉතින් මේ ආණ්ඩුවක් පිහිටවල ආණ්ඩුවෙන් ඒවා ලැබෙන්නේ නැත්නම් ඒවත් තමයි ප්‍රශ්න ඒවත් එක දේශපාලන විසඳුමක් එනවා ඒක තිබෙන්නේ
දේශපාලන විසඳුම එතකොට එනවා. මේවා පාලනය කරන්නේ කොහොමද මොකද්ද කියලා ඒ දේශපාලන විසඳුමකට යන්න ඕන යනවා නම්. එහෙම නැතුව මේ පුංචි රටක් මේ අපි ඔක්කොම එක වෙලා එකට වැඩ කරන්න ඕන එක. බෙදිලා වෙන් වෙලා මේ වෙන වෙනම රාජ්‍යයන් නැති කරන්න බෑනේ. වෙනම රාජ්‍යයක් ගැන කතා කරන්න අයිතියක් නැහැ කාටවත්.